அம்மா ராமத என்ன இது இங்கடா அத போட்டு ஓடியா போட்டு ஓடியா நான் வந்து இதலக்கு பாத்துறேன் பேபி ஐ ஏ ஸ்கூல்ல கீழ அந்தர மே கிரீடா கொண்டு வந்து நான் கோலப்பா දැන් ස්කෝලේ කොහොමද යන්න? මෙයා එක ගියම නැති පාවි දාති. ඒක කියන්නේ ගියා නැතු. අර යන යන. හැමදාම අම්ම තාත්තායි. යන කියන වෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. නෑ යා ඉමේදී. ஜானவழிமுகாது என்ன ஸ்கூலுக்கு கொஞ்சம் දිනව අපේ ස්කෝල් දින විභාගයෙන් මේසරේ තියාද අපි නම කැපුවේ නැහැ. ඉතින් පොත්තන් යන්නේ. මෙයා දැන් පොඩි එකේන. යන හයි. පොඩි එකේන නේ හයි. ඒක පොන්චි කාලේ කොයි කාලේද දැන් මේ මෙහෙම උනේ මේ දිනාට මේ තුනේදි විතර වගේ උනේ නේ. ඔව්. මෙයාට. ඔව්. හා මෙයාට. මෙයාට පහටත් ආවට පහවසට. ඒක එක පාටම දුන්නේ. ටික ටික වෙලා. පාටම කියන්නේ ටික ටික අර කකුල සිද්දරව කියලා වක් උබරි දරව කියලා රේ මේ. දැන් සිංගල බෙහෙත්ද කරන්නේ. කොහෙන්ද? ප්‍රධාන ප්‍රශ්නේ එද ගන්න බෑ. අක්ක කෙනෙක් ඉන්නේ අන්තරින්. අක්කට වෙන දෙයක් නෑ. මෙතන තමයි ප්‍රශ්නේ. ඔයාලා මොනවද කරන්නේ කොහෙද? හර්ෂයි දැන් මේ කවුද? නවීන්. නවීන්. දැන් හර්ෂයි නවීන් ඉස්කෝලේ යන්න ඕන. ඉස්කෝලේ යන්න විදියක් නැහැ. රෝද පුටුවක් දෝන. එක්කරන් යන්නේ කොහොමද රෝද පුටුව? ඒ කියන්නේ දැන් මේ මෙතන ඉඳලා කොහොමද එක්කරන් යන්නේ? රෝද පුටුවෙන් එක්කරන් යන්න ඕනේ නැත්නම් ඉස්කෝලේ විදුලිපත් තුමා කියන කොහොමද මේ? අර කරන්ට් එක වැඩ කරන එක නම් මෙහෙ ඉඳලා යන්න පුළුවන්. පුළුවන් නේ? ඔව්. ඉස්කෝලේ යන්න පුළුවන්. පුළුවන්. ඒක. දැන් කවුරු පස්සෙන් ගියත් ඇති නේ මේ. චුට්ට කවුරු ඉන්නෝනේ ආතත් යාළුවෙම ඉන්නෝනේ. ඒකට හරිය යන්න පුළුවන්. රෝද පුටුව එකේ අර කරන්ට් එකේ බැටරිය වැඩ කරන එකක් තියෙනවනේ. ඒක පුළුවන්. අපි අරන් දුන්නා මෙහෙ පුළුවන් හසලකනේ. හා. හසලක ළමයට අරන් දුන්නා. හරි. මම දැන් ඉස්කෝලේ ගියා බැසිකලිට යන්නවත් විදියක් නැහැ නේ. බෑ නේ යන්න යන්නේ නැහැ. උස්සගෙන යන්නේ ගුරුවරයෙක් කාරේ ගාව. ඒක යන්න පුළුවන්. මෙයාට කොහොමද නේ පිටවන්න ඕන එක්ක. ඔය එක කරන්න වෙනවා. හරි ඉගෙන ගන්න ආසයි. දක්ෂයි. ඉස්කෝලේ යන්න අර බයිසිකලයක් දෝනේ කියන්නේ ප්‍රොද පුටුවක් ඉලෙක්ට්‍රික් එකක් නේ
අපි ඉල්ලීමක් කරමු වෙලස ටීවී නාලිකාව බලන මාමලන ඇඳලාගින් ඔන්න හර්ෂ ගොඩක් ආසයි ඉගෙන ගන්න හර්ෂගේ අයියත් දක්ෂයි ඉගෙන ගන්න දෙන්නම දක්ෂයි නමුත් ඉස්කෝලේ යන්න විදියක් නැහැලු ඒ නිසා තමයි ඉස්කෝලේ යන්න විදියක් නැහැ කියන්නේ මේ දෙන්න උස්සගෙන යන්න බෑ අම්මටයි තාත්තටයි ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර් කීයක් තියෙනවද ඉස්කෝලට වැඩි වැඩි කිලෝමීටර් 5 පහකට ඉතින් ඉලෙක්ට්‍රික් බයිසිකල් යන්න පුළුවන්ද ඒක බෑග් භාගයක් ගත්තද යන්න පුළුවන් නේ හරි අපි ඉල්ලීමක් කරමු වෙලස ටීවී නාලිකාව බලන කාට හරි වෙලසේ මනුස්සකම සමාසත්කාර පදනම විශේෂයෙන්ම අපි මේ වගේ ලංකාව පුරා මේ වගේ උදව් කරන ඉතින් හර්ෂගේ විශේෂ ඉල්ලීම තමයි මේ ඉස්කෝලේ යන්න විදියක් නැහැ කියලා ඉලෙක්ට්‍රික් බයිසිකලයක් කියලා නේද ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ දෙන්නට බයිසිකල් දෙකක්ම අරන් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නැත්නම් කොහොමද දෙන්නම එක බයිසිකලේ යන්න බෑනේ නිසා අපි මුලින්ම බලමු සාමාන්‍ය රෝද පුටුවක් අරන් දෙන්න එහෙමත් හැකියාව තිබුණොත් හොඳයි නැත්නම් අපි සියලුම දෙනා එකතු වෙලා වෙලස ටීවී නාලිකාවේ සියලු සමාජිකයන් අපි එකතු වෙලා මේ වගේ දේවල් වලට දායකත්වය ලබා දෙනවා රටවටාම ඉන්න අපේ සමාජික සමාජිකාවන් ලෝකවාසී අපේ ආදරණීය රටවිරුවන් විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ හර්ෂගෙත් අමීන්ගෙත් සිහිනිය තමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න. හැබැයි ගෙදෙට්ට වෙලා ඉන්නවා එහෙමත් වෙලාවක තමයි ඉස්කෝලේ යන්න වෙලා තියෙන අම්මගේ කර්මතින් හරි තාත්තගේ කර්මතින් හරි. ඒ නිසා ඉල්ලීමක් කරනවා රෝද පුඩු දෙකක් ලබා දෙන්න කියලා. අපි බලමු මේ වෙලස ටීවී නාලිකාව බලන කවුරු හෝ සුපින්වත් බැතිබර දායකත්වයක් ලබා දෙන සුන්දර මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා පිටරටත් ඉන්නවා ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා හර්ෂ ස්කෝලේ යන්න ඕන වෙලා ඒ නිසා තමයි ඇය අහු මේ විදිහට ඉල්ලන්නේ සතියකට සැරයක් කීතරයක් යනවද ඉස්කෝලේ සතියෙම යනවා කොහොමද යන්නේ ඉතින් දැන් ඉතින් අමාරු බයිසිකලයක් ඉල්ලන්නේ ඒ නිසාද ඉලෙක්ට්‍රික් බයිසිකලයක් තිබුණොත් යන්න පුළුවන් ආසයි දෙකෙන් යන්න ඈ ඔර අයියා අනවි අයියට තෝරනනේ 11 අවසර ඉන්නේ ඔව් දැන් මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා සාමාන්‍ය පෙළ විභාගෙ ලියනවා මේ සැරේ ලියන්නේ ඔව් හ්ම් හ්ම් ඔයාලා බයිසිකල තිබුණොත් යන්න පුළුවන් නේ හ්ම් අනාගතේ කවුරු වෙනද දැන් ඉගෙන ගන්න හ්ම් එහෙම හිතේ තියාගෙනද ඉගෙන ගන්න එන්නම දක්ෂයි ඉගෙන ගන්න හ්ම් හ්ම් කියන්න ආ නවී ඉන්නේ අනාගතේ කවුරු වෙනද ඉගෙන ගන්න එහෙම හිතලා තියෙනවද තාම නැහැ මල්ලිගෙන් අහමු හර්ෂගෙන් අනාගතේ කවුරු වෙනද දැන් හිතාගෙන ඉගෙන ගන්න හ්ම් හිතන්නේ තාම හිතලා නැහැ හිතන්න ඕන නේ ඉඳලා පෙතුමා ඔව් නැහැ පන්ති ඔව් නේ පන්ති දැන් ඉරිසල ඊයේ අවුරුදු වල කීවෙනියද කිව්වද මතක නැද්ද මේ කකුල් බැඳලා තින්නේ මේ ප්‍රවේත් වගේ ආ අටවෙනියනේ හ්ම් ඊවර අටවෙනිය අටවෙනියා ඒ කියන්නේ ළමයි ගොඩක් ඉන්නවා ඔව් අතස් ගන්නක් ඉන්නේ දැන් මේ අඩපාඩු තියෙද්දි නේ අටවෙනිය වෙලා තින්නේ නැත්නම් දක්ෂ දෙන කවුල කට්ටිය බොහොම ඔය අයියට නැගිටලා පොඩ්ඩක් අතන බෑ නෑ මල්ට පොඩ්ඩක් යන්න පුළුවන් නේ නැගිටින්න බලන්න. අයියා තෝම මේක දෙන්න මිස්සෙල්. පොඩ නැගිටින්. නැගිට. ඕම නැගිටින්න බලන්න. පුළුවන් ද මොනේ නැගිටවන්න. නැගිටවන්න ඕනේ. ආ තාත්තා නැගිටවයින් බලන්න. ඕම නැගිටට පස්සේ හිටගෙන ඉන්න පුළුවන්. කකුල් දෙක ලං කරන්න. ඒක මේක. විලුම තියන්න බැරිද පුතේ? මොනවද තියන්න බෑ. එහෙම තියනකොට එයා ගම්මන්නේ පහත් වෙනවා වගේ. හා හා. තියන්න බලන්න. අන්දර කකුල බිමින් තියන් බලන්න එහෙම ඇදේට නැතු කෙලින්ම තියන් බිමින් තියන් දෙක එතකොට මේ මේ ඉස්සරහා මේ මෙහෙට ඇවිල්ලා ඉන්නේ ඒ නෑ මේ යනකොට එයා ගැම්ම ගන්නනේ දැන් අර වේගය එයාට බැරි නිසා එයා පාලනය කරගන්න තමයි එයා වේගෙන් ගන්නෙ යන්නේ නැත හොඳ ලස්සන කොල්ල යනට ගැන ඉන්න කෙලින් ඉන්න කෑ එළව තියන් බලන්න බැ තියනකොට වැටේ කියලා බය ඇති ඉතින් ඇල වෙනවා මේ කකුල තියලා අර එයාගේ අර ඔක්කොම බැලන්ස් කරගන්න ඒකෙන් තමයි. හා හා හා. පුතා නිකන් කකුල අල්ලගෙන පුතේ කකුල තියන්න බලන්න. එක්කම අල්ලගත්තට පස්සේ ඉන්න කකුල තියන්න. සමහර තියන්න දෙකම තියන්න. දෙකම තියන්න. හා. කොරමින් දැන් ඕමින් නැහැ අතරියම්. ආ බැලන්ස් නැහැ නේ. ඔව්. ඒකෙන් තමයි එයා හදාගන්නේ. එහෙනම් බැලන්ස් නැත්තම් මේ මෙතන මෙතනින් කකුල නැමෙන්නේ නැද්ද පුතේ? මෙහෙම කරලා නැමෙන්නේ නැද්ද? නැහැ නේ. අනේ ඒක තමයි ප්‍රශ්නේ. මෙතනින් මෙහෙම නැමෙන්නේ නැහැ නේ. දැන් මෙහෙම තියෙන. ඔව්. හරි ලින්ග් වෙති. එතකොට මෙහෙම වුණාන් පස්සේ මෙහෙම ඈත්. මෙන්න මෙහෙම. වැටෙන යනවා. ඒක තමයි මෙහෙම කළා එයා යන්න බැලන්ස් ගන්න. මෙහෙම කළා. බැලන්ස් ගන්න.
ඒක ඇඟි ඉස්සර. කියන්නේ මෙතනින් මේ මේ මෙතන මේ කකුල මෙතනින් නැමෙන්නේ නැහැ. ව්‍යායාම කරනවා ඒක කරන් තියෙන ඒ ටික බලන්න. මේ ඉස් කරන් යන්න ගම් පහට. මම ප්ලේස් එක දෙන්නම්. මේක හදන්න. ගම් පහ කියන්නේ කොළඹ ගම් පහ. ඔව්. මේ සිංහලනේ. වාඩි වෙන්න. යා ඇඟිලි ටිකෙන් යන්න අතර නැවීම. වාඩිලා හොවි ඉදිරියෙන් බලන්නේ. ස්කෝලේ ගැටලෝ තියෙන්නේ පන්ති දැන් වෙන මංගලද තියෙනවා සිල්ලා අධ්‍යාපන කාමරේ තියෙන එකෙන් දැන් දාලා තියෙන පන්ති මෙතන දැන් මේ හය පන්ති ඔබතුමා විස්තර කියන්න මේ සම්බන්ධව මේ දරුව දෙන්න ගැන මෙයා දෙන්නම දක්ෂ දරුව දෙන්නේ පොඩි කාලේදලා හොඳ දක්ෂයි ඉගෙන ගන්න පුළුවන් දෙන්නේ නවීන් සිසර කුමාරට පොඩි කාලේ මේ රෝගය දුරන් පස්සේ පාසල් ගියේ නැහැ ගියේ නැහැ ඊට පස්සේ වරින් වර තාත්තෙක් ගියා තාත්තා බොහොම දුෂ්කර තමයි දින ගොවිතැන් කරන තාත්තා කෙනෙක් නිසා දිනපතා බයිසිකලේ තියාගෙන තමයි මම ඉස්කෝලේ ගියේ ඒ කාලය තුළදී ඉතින් බොහොම අමාරුයෙන් ඒ කටයුතු කරගෙන ගියත් ගෙනීම් කටයුතු අතපසු කරෙත් නැහැ අපි ඉස්කෝලේ පොත්පත් මෙහෙට ගෙනත් දුන්නා ඒවැට් ටිකක් කරා ඊට පස්සේ තුනේ පන්තියේදී වගේ මල්ලිටත් ඒ රෝගී රක්ෂණ දක්වන ලැබෙනවට කාර්යාල දකින්න ලැබෙන ඔෆිස් එකට නැගින වෙලාවේදී ඊට පස්සේ එතෙන්දී දැනගෙන තමයි බෙහෙත් කරේ තඩුුනේ නැහැ දැන් එයාටත් බරපතල විදිහට මේ රෝගී තත්ත්වය තියෙනවා එයාට පාසල් යන්න බෑ තාත්තා ගෙනියනවා තාත්තත් ෆුඩ් සයිකලෙන් සමහරට එක්ක ගියේ ගොඩක් දුරට ඒක ගිහිල්ලා මේ පස්සේ අධ්‍යාපන කටයුතු කරනවා දක්ෂයි ඉගෙන ගන්නත් ඒත් පාසල ඇතුළතදී දරුවා හිට මෙහෙට එක්ක යන විදියක් නැති කමක් තියෙන අපිට ගැටලුවක් ගුරුවරයා සමහරට පන්ති භාර ගුරුවරයා උස්සගෙන යන පොඩක් අර බර නිසා උස්සගෙන යන්නත් අමාරුයි දැන් ඉන්නේ පන්ති භාර ගුරුතුමියක් තුමිට කටයුතු කරන අමාරු ඒ නිසා විශේෂ අධ්‍යාපනයේ කියලා එතෙන් ගොඩනගිල්ල දාලා තමයි දරුවා අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ අපිට අවශ්‍යතාවය තියෙන දරුවාට මෙහෙ ගෙදර ඉඳලා පාසලට යන්නේ පාසල ඇතුළේ ඇවිදින ඒවටයි අර යාන්ත්‍රික නේකට ඉලෙක්ට්‍රික් රෝදපුටුව ලබා දෙනු බොහොම වටන පිංකම කැටිට මන් දකින්න මම හැමදාම අගේ කරන මොකද වෙල්ලස්ස ටීවී මම බලනවා බොහොම සත්කාර කරන ආයතනයක් කියලා මම දැකලා තියෙනවා අපිට කරන්න බැරි දෙයක් ඔබතුමා අතින් සිද්ධ වෙන එක නිසා මම හැමදාම අගේ කරන එක ආද විතරනේ මම වෙනද කරපු කටයුත්තියත් බලලා තියෙනවා අපේ දරුවෝ පහුගිය දශක නිවසක් හදලා දෙන කටයුතු කරලා තියෙනවා ඉතින් ඒ කටයුතු වලට මම හිතන්නේ අපිට කරන්න බැරි දෙයක් ඔබතුමා අතින් සිද්ධ වෙනවා ඒක අගේ කරන්න ඕන අපි හැමදේම මම හැමදාම අගේ කරන එක අදත් අගේ කරනවා හෙටත් අගේ කරනවා හරි ස්තුති ඒ දැමි දරුවෝ දෙන්නත් එක්ක මෙහෙම ජීවත් වෙන කුලි වැඩ කරනවා ඇති ඒ කිස්ල කියන මම ගවිතන් කරන්නේ ගවිතන් කරන ගමන් කුලියටත් යනවා ගුවන්ගේ බෙහෙත් තේත් ගන්නවා මම ඒතරයි ඉදර අතුරා ඉතින් මම නන්ද ඉස්කෝලේ නෑ ලොකු එක්ක යනවා අර පොඩි එක්ක යනවා ඉතින් පන්තිය විදුහල් පුත් අවසරය දීලා තිනවා පන්ති කරමු යන්න ගිහලා පන්තියෙන් තියලා ආවිල්ලා ආයි ඉතින් ඉස්කෝලේ නුලාවට ගිහිල්ලා ආයි පන්ති කරමු ගිහිල්ලා තියන් එනවා පුළුවන් ඒත් නෑ ස්කෝලේ ඇතුළ හරි වැඩ ටික කරගන්න හරි පයිසිල්ලක් හම්බ වෙනවා නම් තමයි වටින්නේ. ඒතොර අර ගුරුවරුන්ටත් ලේසි අර පහේවතර නම් සර් කෙනෙක් හිටියේ ඒ සර් තමයි සර් උස්සලා හරි මේ කරා දැන් ටීචර් කෙනෙක් කියන තිබ්බ ඉතලා අමාරුයි. ඒහරි ස්කෝලේදී මේ ටොයිලට් යන්න රේ මේ බදිලක් හම්බ වෙනවා නම් තුන් වටිනවා. අවුරුදු පියක් මම ගත කරනවාද මේ මේ රෝගෙත් එක්ක දැන් අවුරුදු 9ක් විතර වෙනවා 9ක් විතර ඉතින් මේ ලොකු ළමයට ඉස්සෙල්ලා බෙහෙත් කර කර හිටිය ඊට පස්සේ දැන් මෙයක් ලෙඩෝ වගේ ඒක තමයි ඒක ගන්න ආයමාරිටි බෙහෙත් ගන්න උදව් කරනවා නම් හොඳයි ජීවිත කවදාවත් හිතුවේ නැද්ද මේ දරුවා මේ වගේ වෙයි ලොකු දරුව මේ තත්ත්වෙන් ඉදී පුංචි දරුවා ගෙදිහා බලනකොට මොනවද හිතන්නේ? දුක ඇති ගොඩ. මේ දරුවෝ සියරම කී දෙනා තුන්දෙනායි. පොඩි කාලේ ඉඳලා හැමදේම පුරාණ ගැටලුවක් නේ. ඔව් පොඩි කාලේ ඉඳන් ඒ ගොඩක් දුර ඇවිත්ලා හිටියනේ. දැන් මෙයාට කොච්චර කාලද මෙහෙම වෙලා?
මෙයාට දැන් මොම් වෙලා අවුරුදු තුනවසර ජීවිතනේ අවුරුදු තුනක් තුනක් විතර වගේ වෙනවා. දැන් මේ විදිහ වෙයි කියලා හිතුවේ නැහැ මෙහාට. දැන් එයා එන්න එන්න මේ වගේ මෙයා විදිහට මේ හැටි ඉන්න ගන්න. එන්න එන්න අමාරු වෙනවා ටිකක්. හර්ෂ මේ හර්ෂගේ බයිසිකලේද පැදපු? ඈ අයියා පැදපු. ඒ සම්පූර්ණ කැඩලා නේ. අඩු ගන්න මේ බයිසිකලේ හැරි තිබුණා නේද? පොඩ්ඩක් අල්ලලා පදින්න තිබුණා. හර්ෂගේ බයිසිකලේ කැඩිලා. මට ඉස්කෝලේ යන්න ඉවෙපි බයිසිකලයක් අරන් දෙන්න. ආ මම වැන්දලා තියෙනවා.